කිස්තු වර්ෂ 2019 වූ ජුනි මාස 23 වෙනිදා සිට ජුනි මාස 30 දක්වා සතියේ පලාපල. මේෂ ලග්නය ලග්නාධිපති කුජ ග්‍රහයා බුධ සමග හතරවැන්නේ චන්ද්‍රය 12 1 2 යන රාශිවලත් ගෝචර ගමනේ යෙදෙන අතර සිකුරු ධනස්ථානයේ වූ දෙවැන්නේ රවි රාහු 3 වෙන්නේ ශනි කේතු 9 වෙන්නේ ගුරු 8 වෙන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය තුල රාහු මහදසා සිකුරු මහදසා ගත කරන මේෂ ලග්න හිමියන්ට සුභඵල උදාවන අතර විශේෂයෙන් තමන් මෙතෙක් කරගෙන ව්‍යාපාර කටයුතු සාර්ථක වන අතර අමුතුයෙන් ආරම්භ කරන ව්‍යාපාර කටයුතු ප්‍රබල ලෙස දියුණුවටපත් වෙනවා බව තමයි මේ සතිය කියන්න වෙන්න තියෙන්නේ. ධනලාභ හිමිවන සතියක්, විභාග වලින් ජය අත්වන සතියක්. කුෂඹ ලග්නය ලග්නාධිපති සිකුරු ලග්නේ චන්ද්‍රය 11 12 ලග්නේ ගෝචර ගමනේ දෙන අතර රවි රාහු ධනස්ථානයේ කුජබුජ වික්‍රමස්ථානයේ ගුරු හත්යන්නේ ශනි කේතු අටවැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය විශේෂයෙන් ඔබට සිකුරුගේ මහා දසා, ගුරුගේ මහා දසා, කුජගේ මහා දසා ගත කරනව නම් බොහෝ සුභඵලත් වෙනවා. අනිකුත් අයට සමඵල උදාවන සතියක්. විශේෂයෙන් ඔන්න භුජම ලග්න හිමියන්ට යාන වාහන මිලට ගන්න ලැබෙන සතියක් හැටියට තමයි මේ සතිය පෙන්වා දෙන්නේ. ඒ වගේම ලස්සන ස්ත්‍රීන් සමග ප්‍රේම බන්ධන ඇතිවන සතියක් කුෂම ලග්න හිමියන්ගේ. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ ධනස්ථානයේ කුජ සමග සංයෝග වන අතර චන්ද්‍රය 10 11 12 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර රවි රාහු ලග්නේ සිකුරු 12 වෙන්නේ ගුරු 6 වෙන්නේ ශනි කේතු 7 වෙන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය මිතුන ලග්න හිමියන්ට බුධ මහා දසා අතුරු මහා දසා ගත කරනව නම් ධනලාභ ලැබෙන සතියක්. ආදායම වැඩි වෙනවා, ගමන් බිමන් වලින් ප්‍රයෝජන ලැබෙනවා. අනිකුත් අයට ගෙදර දොරවල් වල වියවුල් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා, රැකියාවේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා 9 10 11 යන රාශිවල ගෝචර ගමනේ දෙන අතර සිකුරු 11 වෙන වයස්ථානයේ රවි රාහු 12 වෙන්නේ කුජ බුධ ලග්නේ ගුරු 5 වෙන්නේ ශනි 6 වෙන්නේ ගමන් කරන මෙම සතිය කටක ලග්න හිමියන්ටද බොහෝ සුභඵල දෙන සතියක් බව පෙන්වා දෙන. විශේෂයෙන් ගුරුගේ මහා දසා, සෙනසුරුගේ මහා දසා, සිකුරු මහා දසා, අතුරු දසා ගත කරන අයට විදේශ ගමන් ඇති වෙනවා, ස්ථාන මාරු ඇති වෙනවා. විශේෂයෙන් ඔබට මේ සතිය තුල ගුරු ආබාධ ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න සෙම් බහුල ආහාර ගැනීමෙන් මේ සතිය වළකිනවා නම් හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ. සිංහ ලග්නේ ලග්නාධිපති රවි 11 වෙන්නේ රාහු සමග සංයෝග වන අතර කුජ බුධ 12 වෙන්නේ ගුරු 4 වෙන්නේ ශනි කේතු 5 වෙන්නේ චන්ද්‍රය 8 9 10 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය විශේෂයෙන් ඔබට රවි මහා දසාගත කරනව නම්, රාහු මහා දසාගත කරනව නම්, ඒ ග්‍රහයෝ දෙන්නගේ අතුරු දසාගත කරනව නම් ඔබට බොහෝ සුභඵලත් වන සතියක් බව පෙන්වා දෙන සිංහ ලග්න හිමියන්ට සුබදායක සතියක් නොවේ. අනිකුත් අයට කන්‍යා ලග්නය ලග්නාධිපති බුද කුජ සමග අයස්ථානයේ ගමන් කරන අතර ගුරු වික්‍රමස්ථානයේ තුන්වැන්නේ සෙනසුරු කේතු පස්සේ හතරවැන්නේ චන්ද්‍රය 7 8 9 රාශිවල ගෝචර ගමනේ දෙන අතර සිකුරු පුණ්‍යස්ථානයේ රවි රාහු දසවැන්නේ ගමන් කරන මෙම සතිය විදේශ ගමන් නැති කරනවා. ඔබට විශේෂයෙන් ස්ථාන මාරු, රැකියාවේ උසස් වීම සමග ස්ථාන මාරු ලැබෙන සතියක් බව පෙන්වා දෙනවා. සෑම අතින්ම සුබදායි සතියක් කන්‍යා ලග්න හිමියන්ට. ලග්නාධිපති ආයස්ථානයේ ගමන් කරන මෙම සතිය දියුණුවට කටයුතු සැරන ධනලාභ ලැබෙන සතියක් බව පෙන්වා දෙනවා. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු 8 වෙන්නේ චන්ද්‍රය 6 7 8 යන රාශිවලත් රවි රාහු පුණ්‍යස්ථානයේ උනම වෙන්නේ කුජ බුධ දස වෙන්නේ ගුරු ධනස්ථානයේ උදෙවන්නේ ශනි කේතු වික්‍රමස්ථානයේ ගමන් කරන මෙව සතියද තුලා ලග්න හිමියන්ට සෑම අතින්ම සුබදායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. පිය උරුමෙන් දීපල ඇතිවන සතියක්, ඉඩකඩම් මිලදී ගන්න ලැබෙන සතියක්, නිවාස පටන් ගන්න, නිවාස තනන්න පටන් ගන්න හොඳ සතියක්. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. සෙනසුරු මහා දසා, ගුරු මහා දසා ගත කරන තුලා ලග්න හිමියන්ට වාසනාවන්ත සතියක්. අනිකුත් අයට
සමඵල උදා වෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජය තවදුරටත් පුණ්‍ය ස්ථානයේ ගමන් කරනවා. බුද සමග සංයෝග වෙලා ගුරු ලග්නයේ සනි කේතු ධනස්ථානයේ චන්ද්‍රයා 7 6 7 8 රාශිවලත් ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය මුලින් තිබුණු තත්ත්වයට වඩා තරමක් දුරට නරක තත්ත්වයක් තමයි කියන්න වෙන්නේ. අදිසි අනතුරු තුවාල ඇති වෙන ඉඳ තියෙන සතිය ඒක නිසා ප්‍රවේසම් වෙන්න ගුරු ලග්නේ ගමන් කරාට උප්පත්ති ගුරු ලග්නේ හිටපු අයට තමයි කෝටියක් දෝෂ භංග වෙන්නේ. ඒක නිසා මේ ගැන සැලකිලිමත් වන්න විශේෂයෙන්. චන්ද්‍රයාගේ තුන්වැන්නේ කුජ ගමන් කරන සතියක් නිසා හදිසියෙන්ම ඔබට ධනලාභ ඇති වෙන්න පුළුවන් ලොතරැයි වාසන ඇති වෙන්න පුළුවන් සතියක්. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු ග්‍රහය 12 වැන්නේ සනි කේතු ලග්නේ චන්ද්‍රයා 4 5 යන රාශිවලත් රාහු රවි 7 වැන්නේ කුජ බුධ 8 වැන්නේ ගමන් කරන මෙම සතිය ඔබට ආදර බන්ධන ඇතිවන සතියක් බව පෙන්වා දෙන ඕන ධනු ලග්න හිමියන්ට. රහස් ගමන් යෙදෙන සතිය, গুপ্ত විද්‍යාව ඉගෙනීමට ලැබෙන සතිය, මිත්‍රයන් සමග අමනාපකම් ඇති වෙන සතිය, ශරීර සනීපය දුර්වල වෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා මකර ලග්නේ. ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ කේතු සමග සංයෝග වන අතර ගුරු අයස්ථානයේ 11 වැන්නේ චන්ද්‍රයා 3 4 5 වෙන රාශිවලත් ගෝචර ගමනේ යෙදෙන අතර සිකුරු 5 වැන්නේ රවි රාහු 6 වැන්නේ කුජ බුධ 7 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය රවිගේ රාහුගේ ගුරුගේ මහා දසා අතුරු දසා ගත කරන අයට පමණ විශේෂයෙන් සුභඵලත් වෙනවා. අනිකුත් අයට සමඵල උදාවන සතියක් බව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ කේතු සමග සංයෝග වන අතර චන්ද්‍රයා 2 3 4 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර සිකුරු 4 වෙන්නේ රාහු රවි 5 වෙන්නේ කුජ බුධ 6 වෙන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය ධනලාභ ලැබෙන සතියක්. කුම්භ ලග්න හිමියන්ට සතුරන් පරාජය කරන්න පුළුවන් සතියක්, ආදායම වැඩි වෙන සතියක්, ව්‍යාපාර වලින් දියුණුව ඇති වෙන සතියක්, මංගලයක උදාවන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මීන ලග්නය ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ සනි කේතු දසවැන්නේ චන්ද්‍රය 1 2 3 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර සිකුරු 3 වෙනෝ වික්‍රමස්ථානයේ රවි රාහු 4 වෙන්නේ කුජ බුධ 5 වෙන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය ස්ත්‍රී සැප ලැබෙට සතියක් බව පෙන්වා දෙන්න පුළුවන් මීන ලග්න හිමියන්ට. ඒ වගේම ස්ත්‍රීන්ටද පුරුෂයන්ගෙන් පුරුෂ සැප ලැබෙන සතියක් බව පෙන්වා දෙන මිල මුදල් වස්තුලාව ලැබෙන සතියක්, තම බලය වැඩි වෙන සතියක්, අලුත් තත්ත්වයකට පත් වෙනවා මීන ලග්න හිමියන්. තෙරුවන් සරණයි.